අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් ඉන්දියාවෙන් ගෙන්වීමට අනුමැතිය ජාතික රෝහලේ රෝගීන් 500කින් 200කට ඔක්සිජන් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුම් ජනතාව එක් වී මරණයෙන් බේරීමට ස්වයං සංචරණ සීමාවකට යන්න උපුල් රෝහණ ඉල්ලයි අකණ්ඩව 150 ඉක්ම වූ දෛනික කොවිඩ් මරණ මුව ආවරණ පුලුස්සා දමන්න ආචාර්ය අජන්තා ඉල්ලයි හාල්මැස්සන් කරවල ඇතුළු වෙළඳ භාණ්ඩ 7ක බදු ඉහළ දමයි ගුරු වැටුප් ගැටලුව විසඳීමට අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීම ඇරඹේ ප්‍රථමයෙන් දේශීය පුවත් සතිපතා ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් ගෙන්වීමට අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා පවසනවා එවන විට දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 72ක් පමණ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පවසන්නේ. මෙම තත්ත්වයේද දිනපතා වැඩි වෙමින් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජාතික රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 500 දෙනාගෙන් 200 දෙනෙකුට පමණ ඔක්සිජන් ලබා දීමට සිදුවේ ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය පවසන්නේ. අද පෙරවරුවේ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වුණා. එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබන සඳුදා සිට ගැසට් කරමින් නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා. එමෙන්ම නිවසේ සිට කොවිඩ් රෝගීන්ට සිදු කරන ප්‍රතිකාර එළමින සතිය සිට දිවිනපුරා ක්‍රියාත්මක කරන බවත් එය මේවන විට බස්නාහිර පළාතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා. විශේෂයෙන්ම විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් සිදු කරන වැරදි සහගත ප්‍රචාරයන්ට ඉඩක් ලබා නොදී සත්‍ය තොරතුරු අනාවරණය කරමින් ජනතාවට කොවිඩ් රෝගීන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ප්‍රස්තාව සලසන ලෙසටද සෞඛ්‍ය අමාත්‍යවරිය සහ නිලධාරීන් ඉල්ලා සිටිනවා. ඩෙල්ටා ප්‍රභේදය අති භයානක බවත් මෙම ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා සෑම මොහොතකම මුව ආවරණ පැළඳ සිටින ලෙසටත් විස බීජ හරණය අත්සේ දීම මැනි සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටිනවා. ඉදිරි සති 6 ඉතා තීරණාත්මක බැවින් සති 6ක පමණ කාලයක්වත් ජනතාව නියමිත නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් මේවන විට පනවා ඇති නිරෝධායන නීති සහ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා රටේ සමස්ත ජනතාව වගේම සහය අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලා සිටියා. තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ජනතාව තමන්ම වහාම ස්වයං සංචරණ සීමා පනවා ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. සංචරණ සීමා පැනවීමට රජය නිවැරදි තීරණ නොගැනීම කනගාටුවට කරුණක් බවයි ඔහු අවධාරණය කරන්නේ. සීතල කාමරවලින් බැස විශාල මහනුවරට පහ තබන්නයි ඔහු රජයෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය පියවර ගත්තා. ඒ අනුව පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අතීතවනු ලැබුව අතර සංචාරක, සෞඛ්‍ය, ගුවන්තොටුපළ, වරාය, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ අවසර සහිත පුද්ගලින්ද විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. එසේම පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය ප්‍රකාශ කළා. පළාත් සංචරණය තහනම් කිරීමත් සමග පළාත් මායිම්වල දැඩි පොලිස් මාර්ග බාධක යොදා යුද්ධ හමුදාව සහ පොලිසිය විශේෂ මෙහෙයුම් මේවන විට ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ රජය විසින් සංචරණ සීමා පිළිබඳ ගත් තීරණය ප්‍රමාණවත් නොවන බවයි. ඊයේ දිනේදී අලුතෙන් සංචරණ සීමා කිසිවක් පනවල නැහැ. අපි බලාපොරොත්තු වෙන විදිහ කිසිදු සංචරණ සීමාවක් රට තුල පනවල නැහැ. පවතින සංචරණ සීමාම තමයි නැවත වරක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ මොහොත ඉතාමත්ම භයානකයි සහ බැරෑරුම් 150කට ආසන්න ජීවිත සංඛ්‍යාවක් දෛනිකව අහිමි වෙනවා. අපි මේ සතියන්තයේ වගකීමෙන්
හැසිරීලා නිවෙස් වලට අවශ්‍ය බඩු බාහිර ආදිය රැස් කරගෙන අපි ලබන සඳුදා දිනේ ඉඳලා අපි සියලු දෙනා එකතු වෙලා සොයන් සංචරණ සීමා පාලනයක් මේ රටේ ඇති කරමු ආණ්ඩුවේ සහ බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් ඇතුළු සියලු දෙනාට අපි ආරාධනා කරනවා කේක් කාලා වායු සමීකරණය කරපු කාමර ඇතුළේ ඉඳන් තීරණ ගන්න නැතුව බිමට ඇවිල්ලා මේ විශාලම හනුවර පය තියලා ඇවිදින්න මිනිස්සු විඳින දුක බලන්න පසුකිය 14 වෙනිදා සිදු වූ COVID-19 මරණ 155ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ පසුරුවේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 5775ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා කළ COVID මරණ 155 අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 111 දෙනෙකු වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව ගත වූ දින 10ක කාලය තුළදී මෙරටින් COVID මරණ 1130ක් වාර්තා වී තිබෙනවා. මෙතර ඊ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 3142 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 348270ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 304628 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් පුත් කලින් 38022 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙතර කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා කියා සිටියේ කොවිඩ් වැළඳුණු හතිය පවතින රෝගීන් වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු විය යුතු බවයි. කොවිඩ් 19 රෝගියේ රෝගී ලක්ෂණ වන්නේ උණ, තද උණ හෝ ලා උණ, ඇඟපත රිදීම, ඔළුවේ කැක්කුම, ඌර රිදීම, නාහෙන් දියර ගැලීම, කැස්ස සහ හතිය. මේ හතිය කියන එක ඇරෙන්න අනිත් කිසිම රෝග ලක්ෂණයක් ඔබ රෝහලට යා යුතු ලක්ෂණ හැටියට අපි සලකන්නේ නැහැ. ඒ වලට ගෙදර ඉඳගෙන සුළු අත් බෙහෙත් ප්‍රතිකාර ගැනීමෙන් ඔබට ගෙදරටලා ඉන්න පුළුවන්. අපි කතා කරන්නේ හුස්ම ගැනීමේ අපහසුාවක් තියෙනවා නම් රෝහලට යන්න කියලා. මේ අතර වැලිකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී කොවිඩ් එන්නත් ලබා දීම සිදු කරන බවට ලද තොරතුරු මත අද උදැසන එම ස්ථානයට පැමිණි ජනතාව පුත්කල දුරස්ථභාවය පවත්වා නොගෙන නොසන්සුන්ව හැසිරෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. අද දින මෙම ස්ථානයේ එන්නත ලබා දීම සිදු කරන්නේ එම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට සහ සාධාරණ හේතුන් මත දෙවන එන්නත ලබා ගැනීමට නොහැකි වූ පුත්කලින්ට බවයි වාර්තා වුණේ. ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් සහන සලස්සන්න බැරි මැති ඇමතිවරුන් ඉල්ලා හස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ජීවිතය ඉල්ලන මිනිසුන්ව මරණ බයටම තල්ලු කරන්නේ ඇයිදයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කරනවා. ඔස්ට්‍රේලියාවේ සංචිත තිබුණත් අපට අතේ සතේ නැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ අතර ප්‍රකාශ කරනවා. ලොක්ඩවුන් කළාට පසු වෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කවුදයි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කරනවා. මේක වහන්න ඕනේ නොවහ කොමද මේක මාසයක් වහන්න ඕනේ මිනිස්සුන්ට මාසයකට ආහාර පාන ටික ලැබෙන සලස්සන හැම ගෙදරකටම අයිතිවරු කියන දේ අහන්න නැතුව දේශපාලකයෝ කියන දේවල් තව තවත් තවදුරටත් ඇහුවත් 22000 නෙමෙයි ඊටත් වැඩි ප්‍රමාණයක් මරණ ප්‍රමාණයකට යන්න සිද්ධ වෙනවා කොරෝනා රෝගින් ව්‍යාප්ත වෙලා නිදන් ගත වෙන නිසා ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට පුළුවන් මාස 6ක් කරේ රට වහන්න මොකද ඒ අය සතුව තියෙනවා ජාත්‍යන්තර සංචිතයක් විශාල ලෙස ඕනෙ වෙච්ච වෙලාවක පාවිච්චි කරන්න විදේශුන්නේ අපිට එහෙම ජාත්‍යන්තර සංචිතයක් නැහැ ඉතින් ඒක තේරෙන්නේ නැතුව අපිට කියත හැකි වහපන් හරි වැව්වා ඊට පස්සේ කන්නේ කොහොමද තෙල් ගේන්නේ කොහොමද බෙහෙත් ගේන්නේ කොහොමද කියන ප්‍රශ්න වලට උත්තරේ ඒ පාර්ශ්වයන් විසින් කියන්නේ නැහැ මිනිසුන්ගේ ඉරණම තීරණය කරන්නට ඕනේ මිනිස්සු එසේ තීරණය කරගන්න උදව් වෙන්න බැරි රජයක් ඉන්නවා නම් ඒ රජය ඉවත් විය යුතුයි ඒ රජයේ තුල යම්කිසි අමාත්‍යවරු ඉන්නවා නම් ඒ වගකීම ගන්න බැරි ඒ වගකීම දරන්න බැරි එයයි ඉල්ලා අස්විය යුතුයි මිනිස්සු ඉල්ලන්නේ ජීවිතය ඇයි අපි එවැනි මිනිසුන්ට තව තවත් මේ මරණ බය වෙතම තල්ලු කරන්නේ මේ විශේෂඥයෝ ලබා දෙන තීන්දුව තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කළ වහම ක්‍රියාත්මක වෙන්න ඕනේ දවසක් ප්‍රමාද වෙනවා කියන්නේ මරණ ගණනාවක් වැඩි වෙනවා මේ වෙලාවෙවත් දේශපාලනය කරන්න නැතුව කොරෝනා තුලින් Taman කැපිලා පේන්නේ එහෙම නැත්නම් අපි තමයි හරියටම ගරේ කියලා කියන්න ලෑස් වෙන්නේ නැතුව මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේර ගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාව ක්‍රියාත්මක කරන්න හේතුලින් විතරයි ජීවිත ගණනාව බේර ගන්න අවස්ථාව තියෙන්නේ. එක මරණයක් වෙනකොට 100ක් වෙනකොට 500ක් වෙනකොට 5000ක් වෙනකොට නිහඬවී ඉන්නත් මරණ සංඛ්‍යාව 10000 කිව්වට පස්සේද සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂයේ කණ්ඩායම ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම හෝ රට වහනවද නැද්ද කියන කාරණාව තියෙන්නේ කොවිඩ් බලධාරීන්ට. ඒක දේශපාලඥයාගේ කාර්යයක් නෙමෙයි. කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වහාම මුව ආවරණ ගිනි තබා විනාශ කරන්නේයි ආචාර්ය අජන්තා පෙරේරා ඉල්ලා සිටිනවා.
පරිසර විද්‍යාඥවරියක් ලෙස ගිනි තැබීමට ඉල්ලීම සුදුසු නැති වුවත් දැනට ඇති එකම විසඳුම ඒ බවයි ඇය ප්‍රකාශ කරන්නේ. කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග මුවාවරණ පැළඳීම අනිවාර්ය කෙරුණා. බාහිර පරිසරයේ වූ වෛරසය අඩංගු අංශු ශ්වසන පද්ධතිය හරහා පෙනහළුතුරට ඇතුළු වීම වැළැක්වීමට එමගින් මනා පිටුහලක් හිමිවන බවයි විශේෂඥයින් පවසන්නේ. මේ වන විට රට පුරා සීග්‍රේන් පැතිර පවතින කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට නම් බාහිර පරිසරයේදී තප්පර කිහිපයකට හෝ මුවාවරණයේ ඉවත් කිරීම අවදානම් බවයි වෛද්‍යවරු පවසන්නේ. අප භාවිතා කරන මුවාවරණ නිසි පරිදි බැහැර නොකිරීම තුළින් පාරිසරික ගැටලු මෙන්ම වෛරස ව්‍යාප්තියටද හේතු වන බව ඔබ දන්නවාද? මිලියන 22ක් ජනතාව මුඛාවරණ පළඳිනවා. ඒ අතරතුරේ සමහර අය මේ පාවිච්චි කරන්නේ දෙපාරක් පමණයි එය සෞඛ්‍ය ආරක්ෂා වීම සඳහා. ඒ කියන්නේ අපේ රටේ සෑහෙන මිලියන ගණන් මුඛාවරණ විසිවෙනවා. බහුතරයක් පිරිස මේ මුඛාවරණ විසි කරන්නේ කිසිසේත්ම ඒවා සෞඛ්‍ය ආරක්ෂිත කරලා නෙමෙයි. තමන් පාවිච්චි කළ විසි කරන්නට පෙර කරුණාකර උණු වතුරෙන් මේ මුඛාවරණේ තම්බලා ඒ වෛරසය විනාශ කරන්න විෂබීජ නාශකයක් පාවිච්චි කරලා සෝදලා මේ විසි කරන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. තැන් තැන්වල මේ මුඛාවරණ දාලා යන්න එපා. හුඟක් අය හිතන එකක් තමයි මම ආරක්ෂා වුණා දැම්මට මේ මුඛාවරණයෙන් ඇති වැඩක් නැහැ. මං ඒක නිසා මේක කොහාට හරි විසි කරනවා කියන පරමාර්ථයෙන් සුපුරුදු පරිදි ශ්‍රී ලාංකික ජනතාව මේවා විසි කරන බව අපි දන්නවා. ඔබටම මේ වෛරසය නැවත එන්න පුළුවන් නිසා මේ සෞඛ්‍ය ආරක්ෂිතව පරිහරණය කරන්න කියන එක. කොරෝනා රෝගීන් පාවිච්චි කරපු මුඛාවරණ කෙල වගේ දේවල් මේක එකතු වෙලා තියෙනවා. මේවා කිසිසේත්ම කසල ගොඩවල් වල දැමීම සුදුසු නැහැ. අනිවාර්යයෙන්ම මේ රෝගීන් පාවිච්චි කරපු මුඛාවරණ පුළුස්සන්න අවශ්‍යයි. මේ කළොත් කොරෝනා රෝගය විශාල ප්‍රතිශතයකින් අඩු කරගන්නට පුළුවන් වෙනවා. කිසිසේත්ම මුඛාවරණ කසලත් එක්ක දෙන්න එපා. තමන්ගේ ගෙදර පාවිච්චි කර මුඛාවරණ ටික පරිසර විද්‍යාඥවරයා කුණත් මම කියනවාද පුළුස්සන්න වගකීම දරන්න දැන්. මොකද ඒකට හේතුව මේ රට බේරගන්න පුළුවන් එකම ක්‍රමය මෙය විය හැකි. අමරිකාවේ ටෙක්සාසී ළමයින් සඳහා වන දැඩිසත්කාර ඒකකය සම්පූර්ණයෙන්ම පිරිගොස් ඇතැයි ප්‍රාන්ත විනිසුරු කේ ජෙන්කින්ස් ප්‍රකාශ කරනවා. ඔබේ දරුවාට ඉඩ ලබා ගැනීමට තවත් දරුවෙකු මිය යන තෙක් බලා සිටීමට සිදුවනු ඇතැයි ප්‍රාන්ත විනිසුරුවරයා පවසා තිබෙනවා. තුන්වන බූස්ටර් එන්නත ප්‍රතිශක්තිය අඩු නිදන්ගත රෝගී ඇති අයට පමණක් කඩිනමින් ලබා දීමට අමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. යුරෝපයේ වැඩිම කොවිඩ් මරණ රුසියාවෙන් වාර්තා වනවා. සමස්ත මරණ සංඛ්‍යාව 168,000 ඉක්මවත් ඇති බවයි වාර්තා වන්නේ. ටෙක්සාස් ඩලස් ප්‍රාන්තයේ ළමයින් සඳහා වන දෙඩි සත්කාරයකය සම්පූර්ණයෙන් පිරී ගොස් තිබෙනවා. ඒ කොවිඩ් ආසාදිත දරුවන්ගෙන් මේ නිසා වෙනත් ආබාධ උස්සන්න ඌ දරුවන්ට ප්‍රතිකාර කිරීමට දැඩි සත්කාරයකගේ ඉඩ නැති බව ප්‍රාන්ත විනිසුරු ක්ලේ ජෙන්කින්ස් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබෙනවා. ඔහු පවසන්නේ ඔබේ දරුවාට ඉඩ ලබා ගැනීම සඳහා තවත් දරුවෙකු මිය යන තෙක් බලා සිටීමට සිදුවනු ඇති බවයි. අඩුම වශයෙන් පැය 24ක් සඳහාවත් දැඩි සත්කාරයකගේ ඉඩ නැති බව ප්‍රාන්ත විනිසුරුවරයා පවසනවා. දැඩි සත්කාරයකගේ ඇඳන් හිඟයට අමතරව බරපතල වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟයක්ද පවතින බව ඔහු පවසනවා. अमेरिका एक्सा जनपदे बूस्टेन लबादी में पेर प्रतिपत्ति विनस्कर दिबेनवा ඒ අනුව නිදන්ගත රෝගැති ප්‍රතිශක්ති අඩු පුද්ගලින්ට කඩිනමින් තුන්වනින්නත ලබාදීමටයි තීරණය කර ඇත්තේ. ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය තීරණය කර ඇත්තේ තුන්වනින්නත් මාත්‍රාව සඳහා ෆයිසර් සහ මොඩර්නා ලබාදීමටයි. अमेरिका एक्सा जनपदे දත්තවලට අනුව එරට වැඩිහිටි ජනගහනයෙන් 2.7% ප්‍රතිශක්ති උනතාවෙන් පෙළෙනවා. යුරෝපයේ වැඩිම මරණ රුසියාවෙන් වාර්තා වෙනවා. කොවිඩ් ආසාදිතව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 170,000කට ආසන්නයි. එන්නත් කිරීමේ වේගවත් කිරීමට රුසියානු බලධාරීන් පියවරගෙන තිබෙනවා. නමුත් තුන්වන කොවිඩ් රැල්ල දිනපතා මරණ වැඩි කරමින් වේගයෙන් ගමන් කරන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. පැය 24ක් තුල රුසියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 850 සීමාව පසු කර තිබෙනවා. සෑම පැය 24කට වරක් 22,000කට වැඩියෙන් නව ආසාදිතින් වාර්තා වන බවයි සඳහන් වන්නේ. රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සියලු මොස්කව් වැසියන්ට එන්නත් ලබා දීම කඩිනම් කිරීමට පියවරගෙන තිබෙනවා.
මිලියන 146ක සමස්ත ජනගහණයෙන් පූර්ණෙන් අත්කරණයට ලක් කර ඇත්තේ මිලියන 30කට ආසන්න පිරිසක් බවයි වාර්තා වන්නේ. මේ අතර ජර්මන් රජය, ඊස්ට්‍රායිලිය, තුර්කිය සහ ඇමරිකා එක්සත් ජනපදය කොවිඩ් අවදානම් වැඩිම රටවල් ලෙස නම් කර තිබෙනවා. ජර්මන් රජය පවසන්නේ පූර්ණෙන් අත්කරණයෙන් තොරව ජර්මනියට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැති බවයි. එසේම අවදානම් සහිත රටවල සංචාරකීන් අනිවාර්යෙන්ම දින 10ක් නිරෝධායනයට ලක් කිරීමට ජර්මන් රජය තීරණය කර තිබෙනවා. පිලිපීනයේ මෙතෙක් පනවා තිබූ ඉන්දියා සංචාරක තහනම අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සමගම තවත් රටවල් 9ක සංචාරයේ තහනම් කිරීමට පිලිපීනය තීරණය කර ඇති බව වාර්තා වන්නේ. මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදයේ ඉන්දියාව පුරා බරපතල ලෙස ව්‍යාප්ත වී තිබීම සංචාරක තහනමට හේතුව බව පිලිපීනය පවසනවා. හාල් මෙස්සන් කරවල උළුහාල් කුරක්කන් අබ ඇතුළු බාණ්ඩ වර්ග 7ක පමණ බදු ඉහළ තමා තිබෙනවා. හාල් මෙස්සන් හා කරවල කිලෝග්‍රෑම් 1කට රුපියල් 100ක නව බද්දක් එකතු වී තිබෙනවා. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මීට පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර විශේෂ වෙළඳ භාණ්ඩ කිහිපයක මිල ගණන් සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නව ගැසට්ටුව ප්‍රකාරව විශේෂ වෙළඳ භාණ්ඩ වර්ග 7ක නව බදු සංශෝධන මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව හාල් මැස්සන් සහ කරවල කිලෝග්‍රෑමයකට රුපියල් 100ක බද්දක් පනවා තිබෙන අතර වෙඬරු කිරිවලින් නිෂ්පාදිත තැවරුම් සහ කුත් නිෂ්පාදන සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 880ක බද්දක් පනවා තිබෙනවා. එමෙන්ම උළුහාල් කිලෝග්‍රෑමයකට රුපියල් 50ක බද්දක්ද, කුරක්කම් පිටි සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 150ක බද්දක්ද, අබෑට කිලෝග්‍රෑමයකට රුපියල් 62ක බද්දක්ද පනවා තිබෙනවා. මේ අතර ජලීය ආකාරයේ හෝ එසේ නොවන ආකාරයෙන් වූ හෝ එකතු කරන ලද කැටි නොගැසීමේ කාරකයෝ නිදහස් පාවීම සඳහා වන ද්‍රව්‍යයක් අඩංගු වන්නා වූ ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ මේස ලුණු සහ ස්වභාවික තත්වය වෙනස් කළ ලුණුවලට පනවා තිබූ බද්ද අහෝසි කර නව ගැසට්ටුව යටතේ එම ද්‍රව්‍ය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 40ක බද්දක් පනවා තිබෙනවා. මෙම නියමය අගෝස්තු මාස 12 වන දින සිට ආරම්භ වන වසරක කාල සීමාවක් සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බදු පනතේ දෙවන වගන්තියේ තුන්වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව වළංගුව පැවතිය යුතු බවයි එම අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ. ගුරු වැටුප් ගැටලුව විසඳීමට බල කරමින් අන්තර්ජාල පෙත්සම අත්සන් කිරීම අද ආරම්භ වුණා. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වී අදට දින 33ක් ගුරු වැටුප් විෂමතා සංශෝධනයේ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳව විවිධ අවස්ථාවලදී ගුරු වෘත්තීය සමිති නායකයින් සහ බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුවද ඒවාද අසාර්ථක වුණා. ඒ අනුව ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වී අදට දින 33ක් මේ හේතුවෙන් පවතින තත්ත්වයේ හමුවේ නිවසේ සිට සිය අධ්‍යාපන කටයුතු වල නිරත වූ දූතරුවන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා. මේ වන විට ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සුවබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්ද පත් කර තිබෙනවා. එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ගුරු වෘත්තීය සමිති කිහිපයක් සමග ඊයේ සාකච්ඡාවක්ද පැවැත්වුවා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ එළඹෙන අඟහරුවාදා සහ බදාදා යන දිනයන්හිදී අනෙකුත් සියලු වෘත්තීය සමිති කැඳවා ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී අඟහරු ආදා සහ බදාදා වන විට අනිකුත් සියලු වෘත්තීය සමිති සමග සාකච්ඡා කළා. ඊන අනතුර මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කළා. අපේ නිගමනය ලබා දීමේ බලාපොරොත්තුව තමයි අපි දෙන්නේ. කාගෙත් අදහස් ගැනීමේ අවශ්‍යතාවය දෙනවා. අපි සියලු වෘත්තීය සමිතිවලට ඒ අවකාශය ලබා දීලා දීම අපේ යුතුකමක්. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුවත් සියලු වෘත්තීය සමිති සියලු ගුරුවරුන්ගේ අදහස් සැලකිල්ලට අරගෙන මේ සාකච්ඡා කළ වාර්තාවක් ලබා දීම. නමුත් ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ මේ වනතෙක් සිය සංගමයේ සාකච්ඡාවක් සඳහා කැඳවා නැති බවයි. එමෙන්ම කිසි විටකත් සිය සංගම් තනි තනිවම සාකච්ඡා සඳහා යන්නේ නැති බවද ඒ මහතා අවධාරණය කළා. මේ අතර සිය වෘත්තීය අරගලිය දිගටම ක්‍රියාත්මක කරමින් අද දිනේදී අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බවද අපකල විමසීමකදී මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා. අද දවසේ ඔන්ලයින් පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන්න තීරණය කළ තිබෙනවා ඔවුන්ගේ මූලිකත්වයෙන්. ඉදිරියට එම පෙත්සම ගුරු සාධිවර්ග තුතිය සම්දානයේ සත් ඒ වගේම රට යන කුතුහල සමිතියේ සත් ඉදිරියට ගෙන යන්න
පැමිණ මහජන සහයෝගය ලබා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. ආණ්ඩුව පැත්තෙන් තවදුරටත් මේ ප්‍රශ්නය විසඳීම කල්මරමින් කල්දමමින් සිටිනවා තමයි පේන්න තිබෙන්නේ. විශේෂයෙන්ම පත්කම් ලද අමාත්‍ය අනුකමිතුවේ මේ වනතුරු පුරුදු අපට උත්තර සම්දානයේ සාකච්ඡාවක් ලබා දෙන්නේ නැහැ. ඔවුන්ගේ පැත්තෙන් මේ ප්‍රශ්නය නොවිසඳා කල්මරීමට එවෙහිව අපේ දැඩි විරෝධය පළ කරනව විතරන්නේ මේ කඩිනමින් මේ ප්‍රශ්නය විසඳන්න අපි බල කරනවා එහෙම නොවනවා නම් තවදුරටත් ඉදිරියට උත්තේජා මාර්ග සහ අනිකුත් ක්‍රියා මාර්ග ගනිමින් අපි මේ අරගලය ඉදිරියටම යනවායි කියන කාරණාවට අවධානය කරනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.